අපේ නිවසේ නිදන කාමරයේ සකසලා තියෙන විදිය අපේ ජීවිතයට විශාල බලපෑමක් ඇති කරනවා. අපි බලමු වාස්තු විද්‍යාවට අනුව අපේ දියුණුව වැඩි වෙන විදියට නිදන කාමරයේ සකස් කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම හැමදාමත් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය වටිනා උපදෙස් අරගෙනන අපේ අහස channel එක subscribe කරන්න ඔයා අමතක කරන්න එපා. අපි මුලින්ම නිදන ඇඳ පිහිටන විදිය ගැන කතා කරමු. අපේ හිස උතුරට සිටින ලෙස නිදන ඇඳ තිබීම ඉතාම අසුබ දෙයක් විදියට සඳහන් වෙනවා. ඒ වගේම ඊසාන සහ ගිනිකොන දිශාවන්ට හිස සිටින ලෙස නිදන ඇඳ තිබීමත් ඉතාමත්ම අසුබයි. දකුණ, නිරිත, බස්නාහිර දිශාවලට හිස පිහිටන විදියට ඇඳ සකස් කරගන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි. ඒ වගේම තමයි නිදන ඇඳ යට කිසිම දෙයක් තියන්න එපා. යකඩ බඩු, සෙල්ලම් බඩු, අනවශ්‍ය ද්‍රව්‍ය තැබීම ඉතාමත්ම අසුබයි කියලා සඳහන් වෙනවා. නිදන ඇඳට ඇඳ ඇතිරිලි මිලදී ගැනීමේදී ලා පැහැති ඇඳ ඇතිරිලි යොදා ගන්න සැලකිලිමත් වෙන්න. ඒ වගේම නිතරම ඒ සියල්ල පිරිසිදුව භාවිතා කරන්නත් උත්සාහ කරන්න. නිදන කාමරය තුළින් පරිගණක, රූපවාහිනී යන්ත්‍ර වගේ දේවල් පුළුවන් තරම් ඉවත් කරලා තියන්න. ජලය සම්බන්ධ ආගමික පින්තූර, තනි පුද්ගල පින්තූර වගේ දේවල් එල්ලන්න නැතුව ඉන්නත් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඔයාගේ නිදන කාමරයේ තියෙන්නේ දිග පළල සමාන ඇඳක් නම්, යකඩ ඇඳක් නම්, ඇඳවල් දෙකක් එකතු කරලා තියෙනවා නම්, ඒවා වහාම ඉවත් කරන්න ඔයා වග බලා ගන්න ඕනේ. ඒන් ඔයාගේ ජීවිතයට අසුබ බලපෑම් ඇතිවීමේ හැකියාව වැඩි වෙනවා. ඔයාගේ නිදන ඇඳ ඉදිරිපසින් කණ්ණාඩියක් තියෙනවා නම්, එය ඉවත් කරන්න. එසේ කළ නොහැකි නම් කණ්ණාඩිය වැහෙන විදියට තිර රෙද්දක් හරි දාලා තියන්න. නිදන කාමරයේ තුල ඇති අල්මාරිය බස්නාහිර හෝ උතුරු දෙසට පියන් ඇරෙනසේ තැබීම ඉතාමත්ම සුදුසුයි. නිදන කාමරයේ දොරට ඉදිරියෙන් නිදන ඇඳ තියෙනවා නම් එය ඉතා අසුබ බලපෑම් ඇති කරන දෙයක් විදියට සඳහන් වෙනවා. ඒ වගේම නිදන කාමරයටම අලල සකස් කරලා තියෙන නාන කාමරයේ දොර නිතරම වහලා තියන්නත් මතක තියාගන්න ඕනේ. අලුතෙන් හදන ගයක් නම් මතක තියාගන්න දිගින් පළලින් සමාන නොවන විදියට නිදන කාමරය සකස් කරගන්න. ඇඳේ හිස තියෙන පැත්තේ ශක්තිමත් බිත්තියක් තියෙන්න ඕනේ. ඒ බිත්තිය ජනේලයක් සහිත බිත්තියක් නම් වෙන්න බෑ. මොකද ඒ අපේ ආරක්ෂාවට බලපානවා. ඒ වගේම ඇඳේ හිස තියෙන පැත්තේ බිත්තියෙන් එහා පැත්තේ නාන කාමරයක් හෝ මුළු තැන්ගෙයි ගෑස් සඳුන තියෙන්න බෑ. එයින් ඍණාත්මක බලපෑම් ඔයාගේ ජීවිතයට ඇති වෙනවා. ඔයාගේ නිවස තට්ටු කීපයකින් යුක්තයි නම් නිදන කාමරයට හරියටම ඉහළින් හෝ පහළින් නාන කාමරයක් හෝ මුළු තැන්ගේ තියෙන්න බෑ. මුළු තැන්ගේ තුල උඳුන නිතරම දල්වන නිසා ඔයාගේ නිදන කාමරයේ ශක්තිය අඩු වෙලා යනවා. නාන කාමරයක් තිබීමනොත් ඒ දෙයම තමයි සිද්ධ වෙන්නේ. ඇඳට ඉහළින් පොකුරු ලාම්පු, සිවිලින් ෆෑන් සහ හිස තියෙන තැනට ඉහළින් වායු සමීකරණ යන්ත්‍ර තිබීමත් අසුබ දෙයක්. ඒවල විශාලත්වයත් සමගම ඒවල බර වැඩි නිසා ඔයාගේ නිදන කාමරය තුල තියෙන ශක්තිය අසමතුලිත වෙන්න පුළුවන්. ඒ වගේම නිදන කාමරේ ඇඳට ඉහළින් හරස් බාල්ක තියෙනවා නම් ඒකත් අසුබයි. ඉතින් ඔයාට පුළුවන් මේ වගේ තියෙනවා නම් ඇඳේ පිහිටීම වෙනස් කරන්න. මේ හැමදේමත් එක්ක ඉතාමත්ම පිළිවෙලට පිරිසිදුව Tamange නිදන ඇඳ නිදන කාමරය තියාගෙන අපි හැම වෙලාවෙම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අද අපි කියපු දේවල් ගැන ඔයා හිතලා බැලුවොත් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න ඔයාටම පුළුවන් වෙයි. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් ඉස්සරහටත් මේ වගේ වටිනා උපදෙස් දිනපතා නරඹන්න වාස්තු ශාස්ත්‍රයේ තේරෙන විදියට කියලා දෙන අපේ අහස channel එක දැන්ම subscribe කරලා තියාගන්න. ඔයාට නිරෝගිමත් දවසක්. ගිහින් එන්නම්.